ගායනනේ බටහිරාස හැමදාමත් සංගීතයට ඒ වගේම කලාවට බොහොම ආදරේ බොහොම ලෙන්ගතුකම් කියන අපි මුලින්ම කතා බහ කරා නාට්‍යයක් පිළිබඳව විශේෂයෙන්ම කලා ලෝකයේ මම හිතන්නේ මේ දවස්වල ඔබට ඔබ පුල පුලා බලන් සිටින මේ නාට්‍ය පිළිබඳව අපි දැනුවත් කරා මේ මොහොතේදී අපි සංගීතයට එහෙම නැත්නම් ගීතයට ඉඩක් දෙන්න සූදානම් නේදක අනිවාර්යෙන් දැන් ගීතය ගැන කතා කරද්දී විශේෂයෙන් මෙහෙම කියන්න ඕනේ ඇය ගුරුවරියක් ඇය සමාජ සේවිකාවක් නමුත් සංගීතයට එන්නට මේ කිසි දෙයකින් අවසරයක් මිසක් බාධාවක් නැ නිසා ඇයගෙනත් අපි කතා බහ ගන්න බලාපොරොත්තු වෙන ඊට පෙර ශ්‍රීමනී පැත්තේ ওই පැත්තේ යොමු වෙන්නේ නේද නේද දුම්රි ස්ථානාධිපතිවරුන්ගේ බොහොම අපූර්ව කටයුත්ත ගැන කතා කරන්නේ මම හිතන්නේ වසර 30ක අභිමාන එහෙම නැත්නම් ඔවුන්ගේ සේවා කාලය පිළිබඳව ඇගෙීමට ලක් කරන්න එහෙම නැත්නම් සුහද සමුලුවක් කියලා කිව්වත් මම නෙවෙයි ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේදී එම්කේ ජයරත්න දුම්රි ස්ථානාධිපති කොටුව අපි ආයිබෝන් කියලා ඔබතුමන් ඔබෙන්ම ආදරෙන් පිළිගන්න බඩේ වගේම කේ එම් ජෝතිපාල මහත්මයා කොළඹ කොටුව දුම්රි ස්ථානාධිපති මහත්මයා ආයිබෝන් ඉතින් අදවසේදී අපි කතා බහ කරන්නට සූදානම් ඊට කලින් අර කවුද කියලා කියමු ගායනා ඒ නමින් චන්ද්‍රා තලගල අපි එතුමීමත් ආයිබෝන් කියලා පිළිගන්නවා අපි එතුමේ කතා කරන්න ඉස්සෙල්ලා මම හිතන්නේ ස්ථානාධිපතිවරුන්ගේ මේ බොහොම අපූර්ව සුවදහම ගැන කතා කරලා හිටියොත් හොඳයි කියලා හිතනවා ඔව් ජරත් මහත්මයා මේ වසර 30ක කාලයක සේවා කාලය මේ ඇගීමට ලක් කරන්න තමයි මේ සුහද හමුව තියන්නේ මොකද්ද මේ පැවැත්වෙන උත්සවේ අපි 1982 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳිලා 2012 වෙනකොට අවුරුදු 30ක සේවා කාලයක් සපුරලා තියෙනවා. එය ඇගෙීමට අපි සහ අපේ පවුල් කැදල්ලේ දුව දරුවන් එකතු කරගෙන ගල්කිස්ස ෂෙල්ටන් සීෆුඩ් රෙස්ටුරන්ට් එකේ තමයි මේ උත්සවය පවත්වන්නේ. ඒක ඒ කියන්නේ අපේ අවුරුදු 30ක සේවා කාලය ආවර්ජනය කිරීමට තමයි අපි මේක සිදු කරලා තියෙන්නේ. ඒ කට්ටිය තමයි මේ සඳහා එකතු වෙන්නේ. සඳහා වෙන්නේ 82 අවුරුද්දේ බැඳුණු කණ්ඩායම දුම්රිය ස්ථානාධිපතුන් ඇතුළු පවුලේ සැම. හරි ජෝතිමාල මහත්මයා කොහොමද මේ උත්සවයේ සංවිධානය කටයුතු එහෙම සිද්ධ වෙන්නේ මේ දවස්වල? ඉරිගෙන ගින් කියලා අපි සීලුම සාමාජිකයන්ගේ පවුල් කැදල්ලට දන්වලා තියෙන සීලුම දෙනා 21 වෙනිදා ගල්කිස්සේ සෙල්ටම් සීස් පුට්ටි උත්සවශාලාවට එන්න කියලා. මේක වසරක් වසරක් පාසා මේ පැත්තට विशेष दशक तुला मिसा मे अवृद्धुलास्त अभी समरण सूदन कर लीन उत्सवस्वी आसन उत्सव කීයටද පැවැත්වෙන්නේ මේක දවස් පුරාම තියනද විශේෂාංග බොහෝමයකින් සමන්විතද අපි කැමති දැනගන්න ඔව් උස්සසියෙම මේක සමරන්න අපි හිතන්නේ අපි 10ට සමාජික පවුල් කැදල්ල වලට අපි එන්න කියලා කරනවා 4 හවස 4ක් අපි තියනවා මේක ඔව් උස්සව කටිසු මනාව සංවිධානය කරලා තියෙනවා එම අංශයම ඉතින් පවුල් කැදල්ල සහභාගී වෙලා යම් කිසි විනෝදාත්මක වැඩසටහන් අපි යොදවලා තියෙනවා මේ මෙදිනට එවාගේ මේ නොට් නොක් මේ විශේෂ සංග කීපයක් යොමු කරලා තියෙන මේ වැඩසටහනට. හරි. බොහොම අපූර්ව වැඩසටහනක් වේවි කියලා අපි විශ්වාස කරනවා වගේම ඔබට ආරාධනා කරනවා මෙහි සේවය කරපු ඔබ සෑම දෙනාටම පෞල් පිටින් ඇවිල්ලා සතුට වෙන්න පුළුවන් එදා දවසේදීම. ඉතින් අද දවසේ දේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අපිත් එක්කතු වෙන්නේ දුම්රිය ස්ථාන අධිපති කොටුව එම්කේ ජයරත්න මහත්මයාත් ඒ වගේම කොටුව ඒ වගේම කොළඹ කොටුව ස්ථානාධිපති के एम ज्योतिपाल महात्मा भेवीन विस्तृति उप दे बलट अदवा सीधे अपित मे बिल्कुल ඒක තමයි විදිහට සිදු වෙද්දි මේ මට හිතුණා කියන්නේ විශේෂයෙන්ම දැන් දුම්රියක් වෙලාවට ආවට පස්සේ වැඩිපුරම සතුටු වෙන්නේ කවුද කියලා ඉඳුවින් ගහුවොත් මොකක්ද දෙන උත්තරේ ගෑන් කියන්නේ සාමාන්‍ය අපිට හිතෙන්නේ වෙලාවට රැකියාවට යාමට සූදානම් සිටින කෙනා කියලා නමුත් ඇත්තම කාරණා තමයි වැඩිපුරම සතුටු වෙන්නේ දුම්රිය ස්ථානාධිපතිතුමා මොකද පැමිණිලි අඩුවනේ දාත් කොහොමත් අපි චන්ද්‍රා තලගල මහත්මිය එක්කත් මේ කතා බහ ගන්න හිතුවා ඇය ගුරුවරයා කවුද 25ක් ඉන්න අනතුරුව තමයි මේ සංගීත ශිෂ්‍යයට එන්නේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න දැන් කෙනෙක් සංගීත ශිෂ්‍යයට එන්නේ ටිකක් ප්‍රසිද්ධිය හෝ බොහෝ දේ බලාපොරොත්තු වෙන ඔබ ඇයි මේ ගීතයක් ගායනා කළ මේ සංගීත ශිෂ්‍යයට එන්නේ හිතුවේ මම අත වශයෙන්ම මේ ක්ෂේත්‍රයට මම පිවිසීමට බලාපොරොත්තු වෙන්නේ කිසිම මුදලක් ප්‍රසිද්ධියක් නොතකා අත වශයෙන්ම මම දැන්ටමත් මම CD පටියක් කරගෙන යනවා एक एक मम मगे मित्र यात्रे मम नोमिले बिदा हिंटो मंग सूदान कलती है
විශේෂයෙන් මෙහෙම දෙයක් කියන්න හිතුණා දැන් ඔබතුමියගේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා කෙනෙක් රණවීරයෙක් තවත් කෙනෙක් වෛද්‍යවරයෙක් මේ දෙදෙනා වෙනුවෙන් බොහොම ලස්සන ගීතයක් නිර්මාණය වෙනු මට මේ ගීතය ගැන මේ ගීතයට නිර්මාණය කරන්න පසුබිම් තැන්න කොහොමද කියලා පොඩ්ඩක් කතා කරලා හිටියෝ පසුබිම් මගේ ලොකු පුතා ඉන්නේ කැනඩාවේ එයා මට දුන්නා විශ්මිත බර්ත්ඩේ පාටි එකක් දුන්නා ඊට පස්සේ පුදුමයක් කරානේ පුදුමයක් කරා මට මගේ බර්ත්ඩේ එක මට පුදුමයක් කරා ඊට පස්සේ මම ඒකෙන් පස්සේ මට නිකන් හිතුණා මම යලි ඉපදුනා කියලා මට හිතුණා ඒ වෙලාවේ මම ඊට පස්සේ තමයි මම කල්පනා කරේ ඒ දෙදෙනාට ස්තුති කරලා ඒ වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න ඕනි කියලා තමයි මගේ ගීතය ගායනා කරේ ඒ ගීතයට පෙර තවත් ගීතයක් ඔබ නිර්මාණය කරා විශේෂයෙන් දැන් අපේ අත්දැකීම්නේ නිර්මාණ බාටපත් වෙන්නේ ඔබට ජීවිතයේ තිබෙන බොහොම ලස්සන අත්දැකීමක් නිර්මාණයක් බාටපත් වෙලා ඔබේ මිනිපිරිය සම්බන්ධයෙන් අපි ඒ ගීතයේ සංගීතය නැතුව පද පෙළක් කියලා සිදුවීම කිව්වොත් එහෙම ඉතාම කෙටියෙන් ඔව් ගිලේ සතුටු සාගරයේ සයුනී දියණී ගිලේ සතුටු සාගරයේ සයුනී දියණී සිනා මලින් මුවගේ ගියම සැරසුවා විලා මලින් මුවගේ ගියම සැරසුවා හොඳයි මේ ගීතය නිර්මාණය වෙන්නේ ඉදිරියෙන් බොහොම ලස්සන කතන්දරයක් එක්ක අපි ඒ කතන්දරේ මොකද කියලා ඉතාලම කිටි කියන්නේ උන් දෙදෙනා වෛද්‍යවරු දෙදෙනෙක් එදනා ඇත්ත වශයෙන්ම ඒ මගේ මිනිබිරි ලැබුණේ අවුරුදු 9කට පසුව ඇත්ත වශයෙන් අපිට ඒක බොහොම සතුටට කාරණයක් වුණා ඒ මම ඒ වෙනුවෙන් මගේ මිනිබිරිට මම ගීතයක් හදුවා ඉන්ද්‍රිය දැන් මේ යම් ශේෂ්ඨයෙනකොට කිසියම් හැබෑරීමක් ගන්න අවශ්‍යයිනේ මෙතුමිය කොයි කාලේ මේ ශේෂ්ඨයට આવත් ගුරුවරයෙක් වශයෙන් අධ්‍යක්ෂින් ගොඩක් තිබ්බා සංගීත ශේෂ්ඨ අධ්‍යක්ෂින් අඩු නිසාම හැබෑරීමක් කළා තමයි ශේෂ්ඨයට එන්න අලුත් අයට ඒක හොඳ ආදර්ශයක් වෙනවා කොහොමද හැදෑරීම සිදුවෙන්නේ හැදෑරීම සිදුුනේ මම මගේ දරුව දෙන්න හොඳ ශේෂ්ඨ දෙකකට ආවා එක්කෙනෙක් වෛද්‍යවරයෙක් අනිත් එක්කෙනා ගුවන් නියපුවෙක් ඒගොල්ලන්ගේ විවාහ වෙලා ගියාට පස්සේ මම මේ මට ජීවිතේ පාළුවක් දැනුණා ඉන්පසු මම ප්‍රවීණ කීර්ති ප්‍රේස්කෝල මහත්මයාගේ සංගීත ආයතනයට බැඳිලා අවුරුදු දෙකකට පමණ කාලයක් මම සංගීතය හැදෑරුවා හදාරලා ඊට පස්සේ හදාරනකොට මට මේ මහත්මයාම කිව්වා ඔබට යම්කිසි හැකියාවක් තියෙනවා කියලා මම මේ නිසා මේ ගීත මම පටිගත කරන්න පටන් ගත්තා හරි චන්ද්‍ර තනගල මහත්මේ දැන් අපි බොහෝ දේවල් කතා කරා බෙහෙවින් ස්තුතියක් දවසේදී බටහිර රටට අපිත් එක්ක එකතු වුණාට ඔබ සංගීත ශාස්ත්‍රය පිළිබඳව ඉගෙන ගන්නා වගේම ඔබ හැකියාව රටටම පෙන්වන්න සූදානම් ඔබ පළවෙනි ගීතයෙන් ගායනා කරේ තමන්ගේ මිනිබිරිය ගැන මවකට එහෙම නැත්නම් තමන්ගේ දරුවන් තරම් වටින කෙනෙක් නැහැ නිසා තමයි මේ වගේ ගීතයකින් ගායනා කරේ. ඉතින් අපි ආරාධනා කරන අවසන් වශයෙන් බටහිර රට හැද කරන්නට ඔබේ හඬ අවදි කරන්න කියලා අදවසේදී බෙහෙවින් ස්තුතිය අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔබට ආරාධනා කරන හෙට දවසේදීත් සමුද දවසේදීත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඔබට සුබ දවසක්. I do.